ජීවිතේ ආයුබෝවන් සුබ දවසක් ඔබ හැම දෙනාටම අපි අදත් සුපුරුදු පරිදි අපේ වැඩසටහන ආරම්භ කරනවා මේ ආකාරයෙන් ජීවිතේ ගැන අපි බොහෝ දුරට මේ මැදිරිය තුල කතා කරනවා හොඳ නරක සියලු දේ ඉතින් අද අපි කතා කරන්නට හේතුව අධ්‍යාපනය පිළිබඳව සාමාන්‍යයෙන් අපි ඉපදිච්ච දවස ඉඳලා මැරෙන තෙක් කුමන හෝ ජාතියක අධ්‍යාපනයක් ලැබෙනවා අපි සාමාන්‍යයෙන් කතාවට කියන්නේ අපි හැමදාම ඉගෙන ගන්නවා කියලා ජීවිතේ සියලු අත්දැකීම් හරහා අපි ජීවිතේ ඉගෙන ගන්නවා ජීවිතේ පන්නර ලබන්නේ අත්දැකීම් තුලින් ඉතින් මේ ආකාරයට ජීවිතේට අධ්‍යාපනය ලැබෙන්නේ මුලින්ම පවුල තුලින් ඊට පස්සේ සමාජයට අපි ගියාට පස්සේ අපිට සමාජය තුලින් අත්දැකීම් ලැබෙනවා ඒ අත්දැකීමත් අපි අධ්‍යාපනයක් විදිහට හදාරනවා ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් පාසලකදී එමත් නැත්නම් උසස් අධ්‍යාපන ආයතනයක් තුලින් අපි විෂයානුබද්ධ හෝ න්‍යායාත්මක දැනුමක් ලබා ගන්නවා මේ ආකාරයට අපි ජීවිතේ අධ්‍යාපනය හදාරනවා අපි අද සූදානම් කොහොමද දෙමව්පියන් විදිහට දරුවන්ට නිසි අධ්‍යාපනය ලබා දෙන්නේ කියන කාරණාව ඒ සඳහා අපි මැදිරියට ආරාධනා කරයි පිළිබඳව කතා කරන්නට ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍ය උපදේශක මනෝවෛද්‍ය කමල් එස් ජයසේකර වෛද්‍යතුමනායි පාන ඔබට වෛද්‍යතුමනි අත්දැකීම් තුලින් අපි අධ්‍යාපනය ලබනවා ජීවිතයේ ඉපදිච්ච දවස ඉඳලා මැරෙනකන් අපි අධ්‍යාපනය ලබනවා අපි ඉතා කෙටියෙන් හඳුනාගනිමු අධ්‍යාපනය කියන්නේ මොකක්ද කියලා ඔව් අමා දැන් අධ්‍යාපනය කියන එක අර ඔබ ආරම්භෙදි කිව්වා වගේ අපි උපදේශිත ඊටත් එහා ගිහලා ගර්භයේ සිටම මරණය දක්වාම අපි ලබා ගන්න අත්දැකීම් සමුදායකින් එක සමන්විත වෙනවා එතකොට අපි සාමාන්‍යයෙන් මේ කතා කරන අධ්‍යාපනය කියන එකෙන් අපි අදහස් කරන්නේ ළමයි මේ ස්කූලේ ගිහින් ඉගෙන ගන්න එක ගැන විතරක් බවට පටු වෙලා තියෙනවා ඒ එසේ නොවේ නමුත් යම් පුද්ගලයෙකු තමන්ගේ පැවැත්ම උදෙසා ජීවන කුසලතා ඇති කරගනිමින් මේ සමාජය තුළ යහපත් ලෙස ජීවත් වීම උදෙසා අත්‍යවශ්‍ය කරන්නා වූ දැනුම කුසලතා සහ හැකියා සමුදාය ලබා ගන්නා ක්‍රමවේදයට අපි අධ්‍යාපනය කියලා කියනවා ප්‍රධාන වශයෙන්ම දැන් ඔය කියනා වූ අධ්‍යාපනය අපි ඔබ 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 ඔය නිර්වචනය කරා වූ ආකාරයට අධ්‍යාපනය කියන දේ විවිධ වර්ගීකරණයන් තිබෙන්නට පුළුවන් ඔය තුල අපි සමාජයෙන් ගන්න අත්දැකීම් තුලින් අපි ලබන අධ්‍යාපනය ඊට පස්සේ විෂයානුබද්ධ න්‍යායාත්මක දැනුමක් තුලින් අපි ලබන අධ්‍යාපනය මිය සම ගොඩක් වෙලාවට අපි එක්තරා විෂයක් තුල විශේෂඥෙක් බවටපත් වෙන්නේ ඒ ලබන අධ්‍යාපනයත් එක්ක අපි මේ පිළිබඳව කතා කරමු. ඔව් හොඳ ප්‍රශ්නයක්. දැන් අපි අධ්‍යාපනය කියුවාම අර වගේ අපේ දැනුම කුසලතා හැකියාව වර්ධනය කරගන්නා වගේම අමා දැන් මේ අධ්‍යාපනය කියන එක ලොකු විෂය ධාරාවක් බවටපත් වෙලා තියෙනවානේ අධ්‍යාපන ක්‍රමවේද කියන ඒවා. මෙන්න මෙතෙන්දි ප්‍රධාන කොට මේක කොටස් දෙකක් සහ අතුරු කොටස් එකක් ලෙස වෙන් කරගන්න මෙන්න මේ විදිහට විධිමත් අධ්‍යාපනය, නොවිධිමත් අධ්‍යාපනය සහ අවධිමත් අධ්‍යාපනය කියන එක. දැන් විධිමත් අධ්‍යාපනයේද තමයි මේ අපි හැමෝගෙම ලකූම මේ view එක තියෙන්නේ ලකූම බලපෑමක් අපි යොදලා දරුවන්ව වැඩිපුරම අපි ඒකට යොමු කරන්න හදන්නේ. ඒ තමයි සාමාන්‍ය විදිහට පෙරපාසලෙන් පටන් අරගෙන විශ්වවිද්‍යාල හෝ වෙනත් අධ්‍යාපනික ආයතනයකින් උපාධි හෝ ඩිප්ලෝමා ධාරියෙකු ලෙස එළියට ගන්න ක්‍රමවේදය. ඒකට ඒකේ තියෙන නියමිත වයස් පරාසයක් තුළ යම්කිසි අනුමත කරපු විෂය නිර්දේශයක් නැත්නම් සිලබස් එකකින් අධ්‍යාපනය ලැබලා ඊරාසේ ඒගොල්ලෝ යම්කිසි විභාගවලට මුහුණ දීලා ඔහොම ඔහොම සමත් වෙලා එළියට එන ක්‍රමවේදය. හැබැයි දැන් ලෝකයේ තේරෙනවා මේ සමහර වෙලාවට එහෙම අපි කරගෙන ගියාට යම් යම් කාරණා නිසා මේ විධිමත්ම ක්‍රමය තුළ යාගන්න බැරි වෙනා ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ට අධ්‍යාපනය ලැබීමට නොහැක්කෝ නොවේ. මෙන්න මේක වැදගත්. නමුත් මේ ප්‍රවාහයට අසු නොවීම නිසා ඔවුන්ට කිසියම් අසාධාරණයක් වෙලා තියෙනවා. ඒ නිසා නොවිධිමත් අධ්‍යාපන ක්‍රම හදලා තියෙනවා. එතකොට ඒකද සමහරක් වෙලාවට වෙනත් නම් පාවිච්චි කරනවා මේ රාත්‍රී පන්ති හෝ වැඩිහිටි පන්ති ආදී වශයෙන්. ඒතර එහිදි කරන්නේ අර සාමාන්‍ය විදිහට නිසි වයස් පරාසවලදී තියෙන විභාග ක්‍රමවේද වලින් ඔබට ගිහිල්ලා වෙනත් වයස් පරාසවල අයට තමන්ගේ ශේෂ්ත්‍ර වෙනස් කරමින් සාමාන්‍ය නොවන වෙනත් විෂය නිර්දේශ අඩු වැඩි විෂය ප්‍රමාණයන් ඔස්සේ ඉගෙනුම් ලැබලා කෙනෙකුට ඉහළට එන්නට පුළුවන් මේ දෙක අතරේ දැන් අපි බලනවා මෙහෙම හොයාගෙන යනකොට සමහරු විධිමත් ලෙස අධ්‍යාපනය ලැබල එලිට ඇවිල්ලා යම් යම් කුසලතා හැකියා පෙන්නනවා තව සමහරු පස්සේ හරි කොයි වෙලේක හරි අධ්‍යාපන ශාස්ත්‍රයට ඇවිල්ලා නොවිධිමත් ක්‍රමස්සේ එනවා නමුත් මේ අතර වාරේ තව පිරිසක් ඉන්නවා මේ දෙකටම අසුනු වී හැබැයි ඔවුන් තුල සමාජයේ බොහොම ඉහළට එන්න පුළුවන් කුසලතා ටිකක් තියෙනවා මේ කොහෙන්ද කියලා හොයලා බලනකොට මා ඔන්න එතින්දී අපිට තේරෙනවා යම් වූ අවිධිමත් සම්පූර්ණයෙන්ම අවිධිමත් වූ වෙනත් ක්‍රමවලිනුත් මිනිසු දැනුම කුසලතා ලබනවා ඒක තමයි අර ඔබගෙන් වචන වලින් කියුණා යම් යම් අය ජීවත් වෙනකොට ඔවුන් අත්විඳින දේවල් Tamanට සිද්ධ වෙලා විඳලා ගැහැට විඳලා එළියට එනකොට ලබන පන්නරය තුලින් ගන්න අධ්‍යාපනය ඒකත් ඉතා වැදගත් ඒ නිසා ප්‍රධාන වශයෙන් දෙකක් අපි විධිමත් සහ නොවිධිමත් අතර වාරේ
අවිධිමත් ක්‍රමෙත් තියෙනවා. ඔව්. වජිතමිනි ඔබෙන් කියවුනා සාමාන්‍යයෙන් අපි අද කාලේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීම කෙරෙහි කරුණ දක්වනකොට මේ අර මා කියන ලොකු විශාල පරිශ්‍රමයක් දරනවා එහෙමත් නැත්නම් දරුවාව විශාල පීඩනයකට ලක් කරනවා අධ්‍යාපනය ලබා දීම හරහා. ඇයි අපි එසේ කරන්නේ සහ දෙමෝපියන් විසින් කරන්නා වූ සමහර වැරදි දරුවන්ගේ මානසිකත්වයට බලපාන අවස්ථා අපි දැකලා තියෙනවා අපි පිළිබඳව කතා කරමු. ඔව්. ඉතාම හොඳ ප්‍රශ්නයක්. අමා දැන් අපි හැමෝගෙම හීනයක් තියෙනවා. ඒ තමයි තමන්ගේ දරුවා ඉහළම අධ්‍යාපනික කුසලතා ටික ඔප්නංවගෙන උසස්මයි සම්මත කරගත්තා වූ විභාග ටිකක් සමත් වෙලා එයා විශාල උපාධිධාරියෙක් විදියට එළියට එන එක අපේ ලොකු ප්‍රාර්ථනයක්. ඒ විතරක් නෙමෙයි අපි එහෙම තෝරාගත්ත විෂය පරාස ටිකකුත් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි කියන දේ එක්ක වෛද්‍ය, ඉංජිනේරු මේ වගේ යම්කිසි තෝරාගත ශාස්ත්‍ර දෙක තුනක්. ඉතින් බැරිම නම් මුකුත් නැත්තම් කියලා හිතන එකක් දෙකක් තියෙනවා. ඉතින් ඒක නිසා අපි හැමෝම උත්සාහක යෙදලා ඉන්නවා අර රමේ රැළේ තල්ලු කරගෙන ගෙනියන්න. ඒ එක්කම අපේ තව හීන ටිකක් තියෙනවා. ඒ තමයි මේ සමහර වෙලාවට අහවල් පාසල අහවල් උපකාරක පන්ති. එතකොට මෙන්න මේ ගුරුතුමාගෙන් ඉගෙන ගත්ත කියලා අපේ ටැග්ස් නැත්නම් ලේබල් තියෙනවා. නැත්නම් බ්‍රෑන්ඩ් හදාගෙන තියෙනවා. සහ අනාගතයේ ආරක්ෂාවන් සඳහා යනකොට මේ ඒ ලේබල් භාවිතා කරන අවස්ථාවත් අපිට හැදලියෝම ඔන්න ඔහොම ක්‍රමයක් දැන් වෙලා තිනවා. මම මේව වැරදි කියනවා නෙවෙයි. මේක සිද්ධ වෙලා තියෙනවා. සහ අනාගතයේ තවත් අලුත් බ්‍රෑන්ඩ්ස් එළියට එයි මේ විදිහටම. එතකොට වෙන්නේ අපිට සිද්ධ වෙලා තියෙනවා මෙහෙම හොඳ තැනකින් එළියට එන්න. මොකද හේතුව අර ඔබ කීවා වගේ යම් තැනකදී Tamanට වැඩි ලකුණු ප්‍රමාණයක් මේකෙන් ලබා ගැනීම හැකියාව තියෙන නිසා දැන් සරල උදාහරණයක් අපි කොච්චර කිව්වත් ශිෂ්‍යත්ව විභාගය පිළිබඳව සාමාන්‍යයෙන් උසස්යයි සම්මත එහෙම නැත්නම් නමගිය පාසලකට දරුවෙක් යොදවා ගන්න බැරි වෙච්ච සෑම මවකට පියෙකුටම තියෙන එළඹෙන එකම අවස්ථාව ඔච්චරයි නම. ඒකට තමන්ගේ දරුවව නමගිය පාසලකට යවා ගන්න මොන උත්සාහය දරලා හරි අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කැමති. එතකොට මුලදි කරගන්න බැරි වුණා නම් ඒ දරුවව ශිෂ්‍යත්වයේ හරහා ඔතෙන්ද යවා ගන්න සාධාරණ වූ ඒ වගේම හීනයක් තියෙනවා. ඔකට අපි පහර ගහලා වැඩකුත් නැහැ. එතකොට එතෙන්ට එන්න හදන පරිශ්‍රමයේදී දරුවව වැඩිපුර අපි එයා ගැන නොසිතා එයාගේ මානසික මට්ටම තේරුම් නොගෙන දරුවගේ වපසරිය ගැන නොසලකා හැර අනවශ්‍ය පීඩනයක් යෙදීම වැරදි. ඒ වගේම තමයි සමහර වෙලාවක දැනෙනවා සමහර තැනකට එනවා නම් හොඳයි. අපි උදාහරණයක් කියමු. සාමාන්‍ය පෙළ වගේ විභාගයකින් දිස්ත්‍රික්කේ 1 2 3 එන්න පුළුවන් නම් දිස්ත්‍රික්කෝ එහෙම නැත්නම් පළාතෙන් මුළු රටෙන්ම රෑන්ක් එකක් ගන්න පුළුවන් නම් හොඳයි. නරක නැහැ. ඒක හොඳයි. නමුත් සමහර වෙලාවට අපි පමණට වඩා එතෙන්ට තල්ලු කරන්න ගිහිල්ලා දරුවගේ පවතින තත්ත්වයට වඩා වැඩි පීඩාවක් එල්ල කරනවා. ඔව්. අපි තවදුරටත් දරුවන් පිළිබඳවත් ඒ වගේම දරුවන්ට තිබෙන අධ්‍යාපනය පිළිබඳවත් කතා කරන්න සූදානම් මේ විරාමයෙන් අනතුරුව. Vihidena Jeewithe ඔබ නැවතත් වැඩසටහන සමඟ සම්බන්ධ වෙනවා. වදිතමිනි අපි ටිකක් කතා කරමු මේ දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා දීමට දෙමව්පියන් කොහොමද පරිසරය සැකසිය යුත්තේ විශේෂයෙන්ම නිවසේ වටපිටාව පිළිබඳව අපි ටිකක් කතා කරමු. ඔව් හොඳයි. අනිවාර්යෙන් මේක අත්‍යවශ්‍ය කාරණාවක්. මොකද දරුවෙකුට අධ්‍යාපන ලබා දීම අවශ්‍යයි. ඒ වගේම තමයි දැන් දරුවාට අපි ලබා දෙන හීන ගැන අපි පරිස්සම් වෙන්න ඕනේ. මේ ඔක්කොම අපි ලබා ගන්න නම් එයාට සුදුසු පරිසරය හරි ගස්සලා දෙන්න ඕනේ. මොකද අද වෙනකොට දැන් අපි සෞඛ්‍ය ආදී දේවල් සහ වෛද්‍යමය වශයෙන් මනෝවිද්‍යාත්මක වශයෙන් සලකනකොට අපේ සමහර කන්සෙප්ට් පාම යනකොට වෙනස් වෙලා තියෙනවා. ඒ ඉස්සර අපි කිව්වේ සෞඛ්‍ය අධ්‍යාපනය. එහෙම එතකොට දැන් අපි කියන්නේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කියලා හෙල්ත් ප්‍රොමෝෂන් කියලා. දැන් එතකොට අර උගන්වනවා කියන එකේදී අපි දැකපු අඩුපාඩු ගැන හොයලා බලනකොට පෙනී ගිය දේ තමයි දැන් මේකට අවශ්‍ය කරන පහසු පරිසරය වටපිටාව මේක හරියට තියෙන්න ඕනේ. මොකද මේ එන්වයරන්මන්ට් එක කියන එක හරි බරපතල ලෙස කෙනෙකුට බලපාන සාධකයක්. එතකොට ප්‍රධාන කොට දරුවා පාසලෙන් පන්ති වලට ගිහිල්ලා අවසානයේ ගෙදර. එතකොට දරුවෙකු මේ ගෙදරදී නැවත පාඩම් කිරීම නැත්නම් අර හුරු වචනිකොත් රිවිෂන් කරන එක අත්‍යවශ්‍ය දෙයක්. හැබැයි දරුවට ගෙදරාම මේ ගෙදරත් කිසියම් වූ ආකාරයක අධ්‍යාපනික පරිසරයක්ව තිබීම එයට නැඹුරුවක් දෙන ආකාරයට සැකසී තිබීම ඉතා වැදගත් වෙලා තියෙනවා. එතකොට මේ සඳහා අවශ්‍ය කරන කරුණු කාරණා එකක් තමයි දරුවෙකුට ගෙදර කියලා කියන්නේ තවත් පාසලක් නම් නොවිය යුතුයි.
දෙක අංක එක. දැන් ගොඩක් වෙලාවට අපි උත්සාහ කළොත් දරුවා ගෙදරට ගොඩ එනකොටම ඉතුරු පොත් ටික මේසෙර දාගෙන පටන් ගත්තොත් අම්මයි තාත්තලා නැන්දලා මාමලා ටික එකතුලා උගන්වන්න මේක හොඳ කාරණයක් නෙමෙයි. දරුවට ගෙදර එනකොට නිදහසේ හුස්ම ගන්න පුළුවන් කියන අදහසෙන් එන්න දෙන්න ඕනේ. ඒ වගේම මවගේ පියාගේ ආදරය රැකවරණය හොඳටම ලැබෙන තැන බවට ගෙදරපත් කරගන්න ඕනේ. අම්මව තාත්තවයි තව ගුරුවරු දෙන්නෙක් විදිහට දකින්න හොඳ නැහැ දරුවා. ඒ වගේම තමයි අමා දරුවට ගෙදර ඇතුලෙත් යම් වෙලාවක් වෙන් වෙනවා. එයාට අම්මා තාත්ත එක්ක කතා කරන්න, පොතක් පත්‍රයක් බලන්න, රේඩියෝ එකක්, රූපවාහිනී දර්ශනයක් නරඹන්න, ඒක අපි දරුවන්ට සුදුසුව තෝරලා දෙන එක අපේ වගකීමක්. මේ සියල්ල විය යුතුයි. සෙල්ලම් කරන්න ඔව් ඕනේ. මේ අතරේ දරුවට යම් ප්‍රමාණයකින් අධ්‍යාපනය සඳහා නැඹුරු වීමටත් ඔබ සුදුසු කාලයක් වෙන් කර දීම කරන්නට ඕනේ කාරණයක්. මෙන්න මෙතනදී ඒ වෙලාවේදී දරුවට හැකිතාක් නිහඬ පරිසරයක් උදා කර දීම වැදගත්. මේ වෙලාව එන්නේ ගොඩක් වෙලාවට රාත්‍රී කාලයේ ආසන්නයේනේ. දැන් ගෙදර ආය වැඩ ඇරෙලා හැම ගෙදර ආපු වෙලාව. ඉතින් ගෙදරේන අම්මලා තාත්තලා දැනගන්නට ඕනේ තමන්ගේ ඔෆිස් වල කාර්යාලවල තියෙන සියලුම දුක් වේදනා කම්කටොළු තියලා එන්න. ගෙදර ඇවිල්ලා ඒවැහෙ රැස්පිට කරන්න හදන්න නරකයි ගෙදර ඇවිල්ලා. දෙක කෙලින් කටින් ගෙදර එන්න පුරුදු වෙන්නත් ඕනේ වැනි වැනි එන්නේ නැතුව. මොකද එහෙම ආවොත් කරුණාකරලා සද්ද කරන්න නැතුව දරුවට මානසික පීඩාවක් නොදී ඉන්න පුරුදු වෙන්නට ඕනේ. ඊළඟ එක තමයි දරුව ළඟ තියාගෙන ගෙදර අපේ අඩුපාඩු අපේ ප්‍රශ්න අපේ කම්දුස් ක්‍රියාවල් එයාට දාන නරකයි. ඊළඟ කාරණේ තමයි ගෙදර දරුවාට පාඩම් කරන බව පොත් බලන එක වැදගත්. මේක අම්මලා තාත්තලා කරන දෙයක් බව පෙනෙන්නට තියෙන්න ඕනේ. එතකොට අපි දරුවට පාඩම් කරන්න යම් පැයක් දෙකක් වෙන් කරලා දෙනවනම් ඒ පැය දෙක ගෙදර අනිත් වැඩි හිටියොත් පොතක් පත්තරයක් බලන වෙලාව බවට පත් කරගන්න පුළුවන් අමාන්න. ඒ වෙලාවේදී දරුවා දකිනවා ඔව් පොත්පත් බලන එක අත්‍යවශ්‍ය දෙයක්. මගේ දෙමව්පියෝ නෑයොත් කරනවා මේ දේ කියන එක. ඊළඟට දරුවට ඊට සුදුසු මේසයක් පුටුවක් ආලෝකයේ සපයා දීම හරි වැදගත්. මොකද දරුවට අපි සාමාන්‍යයෙන් කියන්නේ වොට් 60-75 අතර ආලෝක ප්‍රමාණයක් තියෙන්න ඕනේ. පදිතමනි ඔපි ඔය සමගම කියමු කොහොමද එහි තිබෙන මනෝවිද්‍යාත්මක පැහැදිලි කිරීම මානසික බලපෑමත් අපි සඳහන් කරමු. ඉතාම වැදගත්. ඔව් මොකද දැන් දරුවෙකුගේ අර මම කලින් කිව්වා වගේ ගැටලු ඇති වුණු තින් දරුවෙක් හරි සංවේදී දැන් අධ්‍යාපන අපි දෙන්නේ බලෙන් කෙනෙකුට. දරුවා හරි සංවේදී අනිත් දේවල් ගැන හිතන්න. ඒකට මවට පියාට තියෙන දුක් කම්කටොළු පීඩන මවගේ පියාගේ ගැටලු නැත්නම් ගෙදර ඉන්න ඥාතීන්ගේ නැත්නම් තමන් කුලියට දීලා තියෙන ඇනෙක්සියේ ඉන්න ජෝඩුවගේ ප්‍රශ්න එයාගේ ප්‍රශ්න බවට පත් වෙනවා. එතකොට එයා මානසිකව ඒව ගැන හිතන්න සහ පෙළඹෙන්නට පටන් ගන්නවා. මනෝවිද්‍යානුකූල පැහැදිලි කිරීම ඇතුළේ තිබෙනවාද සමහර වර්ණ තෝරා ගන්නවා. මා හිතන්නේ උපදේශකවරුන් හෝ මනෝවෛද්‍යවරුන් සමහර වර්ණ ඒ වගේම දැන් ඔබ සඳහන් කරන්නට මා හිතන්නේ ලෑස්ති උනේ මේ ආලෝක ධාරාවන් කොතරම් අවශ්‍යද ඒ සඳහා අපි මේ පිළිබඳව පැහැදිලි කරමු. ඔව් ඉතා හොඳ ප්‍රශ්නයක් අමා. මේ ආලෝකය කියන එක දැන් පමණට වඩා ඉතා තීව්‍ර ආලෝකයේ ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ වොට් 100 හෝ ඊට එහාගේ ආලෝක ධාරාවකින් ඇහැ පීඩාවට පත් කරනවා. මොකද දැන් ආලෝකයේ වැදිලා පරාවර්තනය වෙලා ඇසට එන එකෙන් අපිට පේන්නේ. ඒකට එය හොඳ නැහැ. අනිත් එක තමයි පාඩම් කරනකොට දරුවගේ හිස ඉදිරිපසින් ඉස්සරහින් ආලෝකය යොමු වෙන්න හොඳ නැහැ. මොකද එතකොට බල්බ් එකෙන් නැත්නම් විදුලි බුබුලෙන් එන කිරණ ඍජු ලෙස ඇසට වැටීම හොඳ නැහැ. එතකොට දරුවෙක් වම් අතින් ලියන කෙනෙක් නම් වමතුරුවෙක් නම් දරුවගේ දකුණු පස හිසට මදක් පහතින් තමයි ආලෝකයේ යොමු කරන බල්බේ තියෙන්නට ඕනේ. ඔහු දකුණත් හුරු කෙනෙක් නම් වම් පසට වෙන්නට තියෙනවා. ඉතින් මේ විදිහට එක්කෝ හෝල්ඩර්ස් හරි ගස්ස ගන්න නැත්නම් මේසේ හදා ගන්න. අනේ එතකොට නැත්නම් ඉතින් හෝල්ඩරේ හයි කරපු එක අපිට කරන්න දෙයක් නැහැ කියලා ඉන්න බෑ. මේසේ ඇදලා හදා ගන්න. එතකොට එයාගේ අතේ හෙවණැල්ල හිසේ හෙවණැල්ල පොතට නොවැටි ආලෝකේ පති දෙනවා. හිතන්න දකුණු අතින් ලියනකොට පෑන දකුණු අතින් අල්ලන් ඉන්නකොට මේ පැත්තෙන් ආලෝකය ලැබුණොත් ඔහුට එහු ලියන අකුරු සහ කියවන දේ පැහැදිලි. ඒ වගේම තමයි වොට් 60-75 අතර ආලෝකය කියන්නේ අපේ ඇස පීඩාවටපත් නොකරන ආලෝකය. සහ දැන් පොත්වලත් තියෙන ඔය ලියන පොත් සාමාන්‍යයෙන් ඉතා තීව්‍ර ඉතාම අර කියනවා ඒකෙදී අර මේ බ්‍රිලියන්ට් වයිට් කියන එකේ නැති ඕෆ් වයිට් කියන කඩදාසලින් නිම වෙච්ච ඒවා තමයි පෙළ පොත් ඔක්කොම තියෙන්නේ. අනිත් එක තමයි ඔබ වර්ණ ගැන හව එක හරි වැදගත් දෙයක් අමා. සාමාන්‍යයෙන් දරුවෙක් පාඩම් කරන මේසය ඔහු පාඩම් කර කර ඉඳලා හිස ඔසවනකොට පෙනෙන්නට තිබෙන දේවල් ඔහුගේ මනස සංකීර්ණ හෝ පීඩාවටපත් නොකරන ප්‍රකෝපකාරී නොකරන වර්ණ වීම වැදගත්. ඒ සඳහා හොඳම දේ තමයි කහපැහැයට හුරු වර්ණ. හැබැයි මේ එකක්වත් අර දීප්තිමත් නැත්නම් ලුමිනස් වර්ගයේ වර්ණ වෙන්නට බෑ. එතකොට මේ අමුරෙදි වගේ වන් තියෙන කහ වර්ණය, තැඹිලි වර්ණය,
ලා කොළ සහ ස්කයි බ්ලූ කියන ලා නිල් පැහැය දරුවන්ගේත් වැඩිහිටියන්ගේත් මනස සංසුන් කරන යමකට ඒකාග්‍රතාව යොමු කිරීමේ හැකියාව වර්ධනය කරන පීඩාකාරී බව අඩු කරන වර්ණක බව මේ වෙනකොට කලර් තෙරපි එහෙම නැත්නම් වර්ණ ප්‍රතිකාර ක්‍රම වේදේදී සොයාගෙන තියෙනවා. ඒ නිසා එවැනිදී අපිට පාවිච්චි කරන්න පුළුවන් දරුවෙකුට හොඳටම ඔහුගේ මනස එක තැනක තියවන්න. ඉතින් මේස රෙද්ද කහපාටින් ගන්න. එයා ඔළුව උස්සනකොට බලන මල් පෝච්චියක් පේන්න තියන්නේ ඒකේ කහ තැඹිලි කොළ නිල් මිශ්‍රිත වර්ණ වලින් තියෙන මල් කොළ පත්‍ර තියෙනට පුළුවන්. ඒ වගේම අහල පහල තියෙනවා නම් ඉතා තද රටා සහිත කළු රතු දුඹුරු වැනි වර්ණ වලින් යුක්ත යම් යම් දේවල් ඒවා මදකට එහා මෙහා කරලා දරුවගේ පාඩම් මේසේ හදන්න පුළුවන්. සහ විශේෂයෙන් සමහර ලාට සැලකිලි වෙන අවස්ථාවත් සැලකිලිමත් වෙන අවස්ථාවක් තමයි විභාග ලං වෙනකොට සාමාන්‍යයෙන් දෙමව්පියන් ඔවුන් ආස කරන ආහාර පවා සකසා දෙන්නට පෙළඹෙනවා. අනිවාර්යයෙන්ම ඔව් දැන් එතකොට අපි අනිත් එක තමයි ඒකව මත කරපේක හොඳයි මොකද මේ ඔක්කොම මතක් වෙන විභාගේ පාඩම් කරන ඔක්කොම ටික කන්න දීලා එහෙම හරියන්නේ නැහැ. ඒ විභාගයේ පෙර දවස කියන්නේ දරුවෙක් පුළුවන් තරම් නිදහස් මනසින් ඉන්නට තියෙනට ඕනේ කාලේ. ඉතින් මුලේ ඉඳලා පටන් අරන් යන ඉතින් මේ මාසේ හොඳම කාලේ. දැන් දරුවෝ ඔබේ මේ දවස්වල පාසල් වල යම් යම් ක්‍රීඩා කටයුතු යෙදෙනවා. තව ටික දවසකින් උන් අධ්‍යාපනයේ වැඩි නැඹුරුවක් එනවා. දැන් ලෑස්ති වෙන්න. එතකොට දෙසැම්බර් වර්ෂ අවසාන පරීක්ෂණය මහා කලබලයකින් තොරව හොඳ ප්‍රතිඵල සඳහා අපි ඩෝන් යොමු කරගන්න පුළුවන්. විභාගයක් සඳහා කොහොමද දරුවෙක්ව සැලසුම් සහගතව ඉදිරිපත් කරන්නේ කියන කාරණය පිළිබඳව අපි කතා කරන්න සූදානම් මේ විරාමයෙන් අනතුරුව. අපි කතා කරමින් ඉන්නේ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව. සාමාන්‍යයෙන් වෛද්‍යතුමනි අපි දරුවන්ගේ ජීවිතය අපි සැලසුම් කරනවාද කියන්නේ දෙමව්පියන් සැලසුම් කරනවාද කියන තැන ප්‍රශ්නාර්ථයක් තිබෙනවා. මොකද දරුවන් තමන්ගේ දෙමව්පියන්ගේ ජාන මේ සියලු දක්ෂතාත් එක්ක මේ ලෝකෙට ගොඩක් දෙමව්පියන් අරමුණු කරගන්නවා තමන්ගේ අරමුණු දරුවා කරා ඉටු කරගන්නට දෙමව්පියන්ට සමාජයේ යන්නට බැරි වුණු තැනකට දරුවා දරුවා ඉනිමකක් කරගන්නවා ඒ තැනට යන්නට දෙමව්පියන්. මේ කොතරම් සාධාරණද? දරුවාගේ ජීවිතය තීරණය කරන්නේ දරුවාගේ ඉරණම කරන්නේ දෙමව්පියන්ම විය යුතුද? අපි මේ පිළිබඳව කතා කරමු. ඔව් බොහොම බරපතල ප්‍රශ්නයක් ආවා. දැන් එතකොට දැන් ඕකේ අපි හරි පරිස්සමේ බලන්නට ඕන තැනක්. මොකද හේතුව දරුවා කියලා කියන කෙනා වෛද්‍යමය සහ මනෝවිද්‍යාත්මක වශයෙන් අපි දකින්නේ තවත් ස්වාධීන ජීවියෙක් ලෙසයි. ඒකට එයාට අපේ ජාන වෛද්‍යමය වශයෙන් ගත්තත් එයාට උරුමයන් එතකොට ආගම් දහම් වලින් බැලුවත් එයාට ඔහුට ප්‍රෝග්‍රෑම් එකක් ලියවිලා තියෙනවා. ඒක දෙවියන්ගේ හෝ කර්මයේ හෝ බලපෑම වස අපි කතා කරමු. පැහැදිලිව මගේ වදනක් කියුණා ඉරණම කියලා. සාමාන්‍යයෙන් ඉරණම කියන දේ ගොඩක් අය පිළිගන්නේ නැහැ. ඔව්. ඉතින් නමුත් ලයිෆ් එකේ يعني අපි සිස්ටම් එකක් හදාගෙන තියෙනවා කියන සමහරට අපි ඒ ඉරණම කියලා කියපු දේ ආගේ ජෙනටිකල් පැටර්න් එකද දන්නේ නැහැ. අපි තාම අපි ඒක ඔප්පු කරගෙන නැති දේවල් ඕනතරම් තියෙනවා. එතකොට මොකද අපි හොඳටම දකින දේවල් තියෙන දැන් සමහර අය ඉන්න ඔබ විශ්වාස කරනවද වෛද්‍ය උපාධිය අරගෙන එලීට ඇවිල්ලා වැඩිපුරම නියැලෙන්නේ කලාවේ. එතකොට ඔය එයාගේ ඉරණම හෝ මොකක් හරි එතන තියෙනවා දෙයක්. එතකොට ඒකත් හරි වැදගත් කාරණාවක්. ඔබේ වෘත්තිය මොකක් වුණත් ඔබ කිසියම් අධ්‍යාපනයකින් උසස් තැනකට එන එක හරි වැදගත්. ඊළඟට අපි දරුවව අවබෝධ කරගන්න එක. දැන් දරුවට ඔහේ හැදෙන්න ඉඩ නොහැර ඔබ ඔහුව කිසියම් සැලසුම්ගත ජීවිතයකට යොමු කරන්න පාර කපන්නත් ඕනේ. හැබැයි ඒකෙදි කරන්න අපේම ඉසව්වට ගේන්න අනවශ්‍ය ලෙස යව ඇදගෙන යාම අනුමත කරන්න බෑ. එතකොට දරුවා සාමාන්‍ය විදිහට අපි කියනවා නම් අර රූලෙන් පිටපැනලා අයාලේ යන්න නොදී ඔහුව නිසි මගට ගෙන එන අතරේ දරුවගේ හැකියා කුසලතා ඔහු යොමු වන්නේ කිනම් පරාසයකටද අපි හොයාගන්න ඕනේ. මට වෛද්‍යවරයෙක් වන්නට අවශ්‍යතාවය තිබුණා. නමුත් මට එතනට යන්නට නොහැකි වුණා. මගේ පුතා විදිහට මගේ දුව විදිහට ඔබ එතනට යා යුතුයි කියන දේ. ඉන්පසුව දරුවා දෙමව්පියන්ගේ ආදරේ කරුණාව නිසා දෙමව්පියන්ට ආදරේ නිසාම සමහර වෙලට දරුවාගේ තිබෙන දක්ෂතා සියලු දේ අත් මේ කතරම් ඛේදයක්ද? ඇත්තටම ඛේදයක්ම තමයි. මොකද හේතුව එතකොට ඔහු වෘත්තියේ නියැලෙන්නේ තමන්ගේ තෘප්තිමත් භාවය තුළ නෙවෙයි. මෙන්න මේක ගැටලුවක්. එතකොට ඒ නිසා වෘත්තියටත් අසාධාරණයක් වෙනවා. දැන් කෙනෙකු රස්සාවේ ඉන්න ඕනේ රස්සාවට තියෙන ආදරයට. රස්සාවට තියෙන කැමැත්තට. ඔහු රැකියාව හවසට
හිතට ප්‍රීතියක් එන්න ඕනේ. කවුරු හරි වැඩ කළ අන්තිම වෙනකන් ආපෝ මේක නම් මහා කර්මයක්. මොකට මම මේක කරනවාද කියලා හිතනවා නම් එතකොට ඒකෙන් ඔහු තෘප්තිමත් වෙලා නැහැ නේ අම්මා. ඒ හින්දා වැඩගත්ම දේ තමයි ඕක දෙමව්පිය කරනවා ගොඩක්. හැබැයි ඒක නිසා මතක තියාගන්න මට ළඟා වෙන්න බැරි දේ දරුවතුරින් ළඟා වීමේ හීනයත් එක්තරා ආකාරයකින් මනෝවිද්‍යාව. නමුත් ඒක නෙවෙයි අපි කළ යුත්තේ. ඔහුගේ තියෙන හොඳ හීන ජය ගන්න මට්ටමට යව ගේන්න ඕනේ. එතකොට අපිට වෛද්‍ය හීනේ තිබුණට සමහර විට දරුවා හොඳ නැටුම් ශිල්පියෙක් වුණා කියන්නකෝ. ඔහු සමහර විට නර්තනයේ දේවි වෘතියක් විදියට කණ්ඩායමක් හදාගනීවි. සමහර විට ඔහු වෙනත් කාර්යාල කරාවි. නමුත් ඒකෙන් එයා ලබන මානසික තෘප්තිය ඒක නරක එකක් නෙමෙයි. ඒකෙන් ලබන මානසික තෘප්තිය කොයිතරම් දෙයක්ද? ඉතින් දැන් නිවේදන කලාවේ කොච්චර ඉගෙන ගත්තා ඉන්නවද ඇවිල්ලා. දැන් ප්‍රසන්ටස්ලා දිදී ඒකෙන් ඔවුන් තෘප්තියක් ලබනවා. එතකොට ඔවුන්ගේ ලබන වැටුප අඩු වුණත් වැඩි වුණත් ඔවේ ගෙදර ගෙනියන්නේ හරි හදවතේ සතුටෙන්. එතකොට මේ නිසා ලෙඩ අඩුයි, මානසික පීඩා අඩුයි. ඒ අය තමන්ගේ අනිත් අය සමග හොඳ සම්බන්ධතාවයක් දක්වනවා. මොකද මේකට හේතුව ඔවුන් මනසේ කිසියම් තෘප්තිමත් පිරුණු භාවයකින් තමයි ඉදිරියට යන්නේ. මෙන්න මේ දැනට ගෙන ඒමට දරුවර නිසි අධ්‍යාපනය ලබා දීම අප විසින් කළ යුතු කාරණාව. අපි මතකට පැමිණෙමු වැඩිතුමනි, මේ විභාග මානසිකත්වයට විභාග මානසිකත්වයේ ටිකක් දරුණු පැත්තකට යන අවස්ථා අපි දැකලා තිබෙනවා. කොහොමද සැලසුම් කරන්නේ විභාගයක් සඳහා දෙමව්පියන් දරුවන් සැලසුම් කරන්නේ කොහොමද? ඔව් අනිවාර්යෙන්ම දැන් විභාගවලට දැනට තියෙන මතයේ එච්චර ගුණදායක එකක් නෙමෙයි. සමහරවිට අපි මේ සමාජ ජාල හරහා දකිනවා මේ හොයාගන්න ඕනේ. සමහර විද්‍යාඥවරුන්ට දොස් කියන අවස්ථා තිබෙනවා. සමහර සූත්‍ර හොයාගත්ත අයට දොස් කියනසන. ඇයි මේ විදිහට මානසිකත්වයක් ඇති වෙලා තිබෙන දරුවන්ට? දැන් මාවක වෙන්නේ දැන් අර ඉහළට ඉහළට යනකොට තෝරා ගැනීමට සඳහා සහ කොටසක් ඉවත් කළ කොටසක් විතරක් ගන්න කරන මේක පාවිච්චි වෙන්නේ. එතකොට අපි හැමෝම අර පෙරණේ තියෙන සිදුරු අස්සේ රින්ගන්න හදනකොට සිද්ධ කරලා තියෙන්නේ ඒ සිදුරු පුළුවන් තරම් පොඩි කරන එක. දැන් තව හරි අමාරුයි. එතකොට මේ හින්නාම විභාග ලං වෙනකොටම වෙනම දැන් තියෙනවා එක්සෑම් ෆෝබියා නැත්නම් විභාග භීතිකාව, එක්සෑම් ඇන්සයිටි මෙහෙම රෝග පවා ඇති වෙමින් තියෙනවා. සහ මේ වෙනකොට සමහර අයට ජීවිතේ පාවෙන තරමට මානසික තත්ත්වය අවුල් සහගත වෙලා තියෙනවා. එතකොට අපි තව ටිකක් විභාගයට දරුවන් බිය කළ යුතු නැහැ. මේකට පොඩි උත්තරයක් විදිහට තමයි අර වාර මැද විභාග පවත්වන්නේ. ක්‍රමානුකූලව දරුවව හුරු කරන්න. දැන් අපෙන් වෙන්නට ඕනේ කාරණේ තමයි විභාගය ලං වෙනකොට තව තවත් ඒක මතක් කරමින් කොහොම හරි ඉහලින් සමත් වෙන්න කියලා බලපෑම් කරමින් යන්න එපා. ඔබ දැන් ඉඳලා පටන් ගන්න. ඒකනේ අපි දැන් වෘද්ධි මුලම මේක ගැන කතා කරන්නේ. ඔබ දැන් ඉඳලා යන්න. දැන් ඉඳලා දරුවව ක්‍රමානුකූලව විෂයන්ට හුරු කරගෙන එන්න ඕන. අපි මේ කතා කරන්නේ විධිමත් පාසල් අධ්‍යාපනය ගැනයි. හෝ උසස් අධ්‍යාපන. මතක තියාගන්න මේ වර්ෂයේ මුල සිටම දරුවට හැම විෂයක්ම සතියක් තුලදී ආවරණය වන ආකාරයට අවම වශයෙන් එක පැයක කාල ඡේදයක් ඔහුට එක විෂයකට වෙන් කරපු කාලසටහනක් හදලා දෙන්න සතියකට. එතකොට දවසකට විෂයන් දෙකක් තුනක් වෙනස් කරන්න පුළුවන්. සුදුසු කෙනෙක් එක්ක කතා බහ කළා වම් මොලේට බර සහ දකුණු මොලේට බර විෂයන් වෙන් කරගන්න. විශේෂයෙන් ගණිතමය විෂයන් වමටත් සෞන්දර්යයට පැති බර විෂයන් දකුණටත් බලපානවා. එකළඟ පාඩම් කිරීම වම සහ දකුණු මොලයන්ට වෙන වෙනම බාල බලපාන දේවල් විය යුතුයි. සෑම පාඩම් අතරම අවම විනාඩි 5ක 10ක නිදහස් කාලයක් ලබා දීම අත්‍යවශ්‍යයි. දැන් දරුවව ටික ටික හුරු කරගෙන යන අතරේ වසරේ මැද හරිය වෙනකොට ඔහුව හුරු කරන්න එකතන වාඩි වෙලා අවම පැය තුනක් ඉන්න. මොකද මේක විභාගයක අත්‍යවශ්‍ය කාරණාවක්. සංයමයේ ඕනේ. මොකද තමයි දැන් විභාගයේදී දලවස් වෙන පැය තුනක් එකට ඉන්න වෙනවා. මේ පැය තුන එකතනක ඉන්න බැරි නම් කෙනෙකුට මානසිකව ඉන්න බැරි නම් විභාගයේ කරදරයක් වෙනවා. ගොඩ අයට වෙන්නේ ඔන්න ඕක. ඒ නිසා දැන් ඔබට කරන්න පුළුවන් දෙයක් තමයි දෙමාපිය විදිහට ඔබ මේ විෂය ඔක්කොම දැනගන්න ඕනේ නැහැ. දරුවා එක්කම කතා කරලා අපි කියමු ගණිතේ නම් ගණිතේ එකකට අදාළ කරුණු හොයලා ඊට ඉදිරියට ගෙනියන්න. අවසාන වෙනකොට යාට ගොඩක් ඒවා පුළුවන් වෙනවා. ඔව්. ඔබේ දරුවාව ඔබ හදන විදිහ සමාජයට දෙන විදිහ ඔබ තීරණය කළ යුතුයි. සමාජයට තවත් යාන්ත්‍රික මිනිසෙක් ඔබ දයාද කරන්නට එපා. සෞන්දර්යවාදී පුද්ගලයෙක් මේයි අපි මේ සියලු දේවල් වලින් බලාපොරොත්තු වෙන්නේ. වදිතුමනි ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා සාකච්ඡාවට පැමිණීම සම්බන්ධව අයිබෙල් කියලා සම්බන්ධ වෙනවා ඔබට. ඔව්. අපි බලාපොරොත්තු වෙන්නේ යහපත් සමාජයක් ගොඩනගන්න මේ සියලු කතිකාවතත් හරහා. ඉතින් ආරාධනා කරනවා රැඳී සිටින්න අපි නැවතත් ලබන සතියේ හමු වෙනකම්.
happiest විදින ජීවිතේ